හයි ඔන්න ඉතින් ට්‍රැවල් ඉන් දිමත් එක්ක එකතුලා ඉන්නවාට අදත් ලස්සන එක්ස්පීරියන්ස් එකක් තමයි දෙන්න හදන්නේ කියන්න බැරුණා මුලින්ම අද මාත් එක්ක ඉන්නේ දිනිති දිනිති තමයි අද මාත් එක්ක අද අපි ට්‍රැවල් කරනවා නෙමෙයි ඇත්තටම අපි ආවේ කරිබයි ලෝටස් එකට කරිබයි ලෝටස් එකට ආවේ ස්පෙෂලි අද අපි විශේෂ වැඩක් කරනවා ඒ විතර නෙමෙයි මේ ප්‍රෝග්‍රෑම් එක බලන් ඉන්න ඔයාලට ඔන්න මේ ළඟ ළඟ එන අවුරුද්දට රසකැවිලි පාර්සල් තුනක් දිනා ගන්න පුළුවන් gift එකක් විදිහට දෙනවා ඒකත් එක තමයි අද අපි ඇවිල්ලා තියෙන කරිබයි ලෝටස් එකට අද අපි රස කෑමක් හදනවා කෑමක් හදලා අපි බලමු ඒක රහ බලන්න පුළුවන් ඒ ඉතින් help කරන්නේ අද දිනිති hi hi හරි ඉතින් එහෙනම් අපි අපිත් එක්ක දිගට මේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් දැම්ම කියලා subscribe කරන්න හොඳට බලාගෙන ඉන්න දිනිති ප්‍රශ්නයක් අහනවා ඒ ප්‍රශ්නෙට ඔයගොල්ලෝ උත්තර දුන්නාට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් අර රස කෑලි පාර්සල් තුන දිනා ගන්න එහෙනම් ඉතින් අපි බලමු මොකද අද වෙන්නේ කියලා අද අපි හදන්නේ යන්නේ මොනවද කියලා මාත් එක්ක ඉන්නවා කරිබයි ලෝටස් එකේ චෙෆ් බණ්ඩාර චෙෆ් කියන්නක බලන්න අද අපි මොනවද හදන්නේ කියලා අද මම හදන්නේ මටන් කරිය. හරි. මේ මටන් කරියේ විශේෂත්වය කියන්නේ ඔයිල් පාවිච්චි නොකර හදන්නේ. ගොඩක් මේ මේවට මේ මේ මස් කරි හදනකොට ඔයිල් පාවිච්චි කරනවානේ. මම හදන්නේ ඔයිල් පාවිච්චි නොකර. හරි. ඉතින් මම ඒවට අවශ්‍ය දේ තමයි මේ ලෑස්ති කරගෙන දෙන්නේ. හරි. බී ලූණු. හරි. සුදු ලූණු. හරි. ඉඟුරු. අමු මිරිස්. රම්බේ. අවශ්‍ය දේවල් ගන්න පළමුව දානවා බී ලූණු ක්‍රීම් වලට කපා ගන්න බී ලූණු ඊට පස්සේ සුදු ලූණු ස්වල්පයක් දානවා ඊට පස්සේ චොප් කරගත් ඉඟුරු අමු ඉඟුරු අමු මිරිස් කෑලි ස්වල්පයක් රම්පේ කරපිංචා හරි ඒ ටික දානවා ඊට පස්සේ කුරුදු ස්වල්පයක් දානවා එනසල් ටිකක් දානවා කරාඹු නැටි එවන් ටිකක් දානවා නෑ බැදපු මිරිස් එක බැදපු මිරිස් මේ තමයි බැදපු මිරිස් කුඩු බැදපු තුන පහ ගම්බිරිස් කරන්නේ ගම්බිරිස් වලපෙකුත් දානවා සෙලුලු ලුණු ලුණු දිය කරගත් සියඹලා එක ඔය තියෙන සියඹලා තමයි සියඹලා දිය කරගන්න දිය කරගෙන ගියාගෙන ඒකෙන් ස්වල්පයක් දාන්න ස්වල්පයක් දාලා ඊට පස්සේ ඉතින් අපි මේක මෙරිනේට් කරගන්න අවලං කරගන්න පස්සේ අපි පිළියෙල කරන භාජනයට දානවා මේක දාලා දාලා වතුර ස්වල්පයක් ගොඩක් දාන්න බොහොම පොඩ්ඩයි දාන්න වතුර හදාගත්ත වාජනේ නම තමයි දාන්නේ ඔව් ඒ කියන්නේ මේ වාජනේට දානවා කියන්නේ දැන් මේකේ තියෙනවානේ අපි අර මික්සර් එක හරි ඒක ඊට පස්සේ මේ පොඩක් මෙහෙම කරලා දාලා දැන් ලිපේ තියන්න දැන් ලිපේ තියන්නයි තියෙන්නේ මේක ගොඩාක් දුරට මඳ ගින්නේම තමයි අපි තම්බ ගන්න ඕනේ ගෑස් එකේ වෙනවනම් ගෑස් එක ලොකුවට එම අරින්නේ නැහැ මඳ ගින්නේ හිමීට තම්බන්න අඩු කරලා විනාඩි 45ක් විතර තැම්බෙන්න අරින්න ඒකෙම තැම්බෙන්න අරින්න ඊට පස්සේ ඉතින් අපි බලලා අවශ්‍ය අඩුපාඩු තව ලුණු ඕනනම් ඒවා ඇඩ් කරගන්න දෙන්න මේකට තෙල් ලං කරන්නෙම නැ ගාවන්නෙම නැ තෙල් දාන්න දුව තමයි අපි මේක හදන්නේ හරි එහෙනම් අපි බලමු මේක ඉදුණාට පස්සේ මොන වගේ වේද කියලා මොකද මේක අපි රහ බලන්නත් ඕනේ.
ඉතින් හරි අපි මේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගද්දි මද කිව්වා ඔයගලන්ට අපි අද ප්‍රශ්නයක් අහනවා කියලා. ඒ ප්‍රශ්නෙට හරියට උත්තරය දෙන තුන් දෙනෙක්ට අපි දෙනවා සිංහල හින්දු අලුත් අවුරුද්දේ කැවිලි පාසල් තුනක්. ඔයගලන්ට ඕනනම් කරිබයි ලෝටස් එකට වෙලෙ එක සල්ලි දීලා ගන්න පුළුවන්. ඒත් අපි මේ ප්‍රශ්නෙට මේ ප්‍රෝග්‍රෑම් එක මුලින්ම බලලා, ඒ කියන්නේ මේ ප්‍රශ්නෙට හරියට උත්තර දෙන එක්කෙනාට අපි කැවිලි පාසල් තුනක් ෆ්‍රී දෙනවා. ඉතින් දැන් මම මේ ප්‍රශ්නේ තමයි අහන්න යන්නේ ඔයගලන්ගේ. අපි දැන් මම අහන්නේ චෙෆ් අපි මේ මටන් කරි එක හදන්න ස්පෙෂලි යූස් කරේ නැති ඉන්ග්‍රීඩියන් එකක් තියෙනවා. ඒ ඉන්ග්‍රීඩියන් එක මොකද්ද කියලා තමයි මම ඔයගලන්ගෙන් අහන්නේ. ඒක අපේ චෙෆ් සැරින් සැරේ මතක් කරා. ඉතින් ඔයගලන්ට පුළුවන් ඒ ඉන්ග්‍රීඩියන් එක මොකද්ද කියලා අපේ මේ වීඩියෝ එකේ අඩින් කමෙන්ට් කරන්න. ඒ කමෙන්ට් කරන තුන් දෙනෙක්ට අපි මේ ටැග් පාස්වර්ඩ් එක දෙනවා. ටැග් පාස්වර්ඩ් එකේ අපේ රස කැවිලි පාස්වර්ඩ් එකක් තියෙන්නේ, සිංහල හා හින්දු අලුත් අවුරුදු රස කැවිලි පාස්වර්ඩ් එක. ඉතින් ඔයගලන්ට පුළුවන් ඒ පාස්වර්ඩ් එක දිනා ගන්න ඉක්මනට කමෙන්ට් කරන්න මොනවාද මේකට පාවිච්චි කරපු නැති ඉන්ග්‍රීඩියන් එක කියලා. දැන් නම් හොඳ සෝදා කරව නේද චෙෆ්? මොකද මේ මටන් කරියක් යගීම ඕනම මස් කරියකට හදන්න අපිට බිරියල කරන්න තෙල් අවශ්‍යම නැහැ. ගොඩාක් තැන්වල තෙල් දාන්නේ. මම නම් තෙල් පාවිච්චි කරන්නේම නැහැ. තෙල් කන්න හොඳ නැහැ නේ. ඔව්. නේ තෙල් කන්න හොඳ නැති නිසා. ඊට වගේ තුනක ඉවර වෙන්න කියලා මට නිකන් කන්න ඕනේ වගේ එකක් තියෙනවා. තව විනාඩි 20ක් වගේ ඇතුළත කන්න පුළුවන් වෙයි. මොකද මේ අර අඩු ගින්දරේ තැම්බෙන්න ඕනේ. හරි. අදිසියට අපිට ගින්දර ලොකට ඇරලා බෑ. ඒක තම්බගෙන ඉතල හයි වෙනවා. අර විදිහට හැදුවොත් තමයි ඒක අඩු ගින්දරේ තැම්බුවොත් තමයි ඒක මේක මෙලෙකින මස්කැල මෙලෙකින තමයි අඩු ගින්දරේ තම්බ ගන්න ඕනේ. ඔව්. හරි. දැන් අපි තෙල් දැම්මේ නෑනේ බලන්න තෙල් දැම්මා වගේ ලස්සන පාට තියෙනවා නේද? ඒක දැන් ඇත්ත තෙල් තියෙනවා වගේම තියෙනවා. හැබැයි තෙල් දැම්ම නම් තවත් වැඩි වෙනවා නේද? තවත් වැඩි වෙනවා. චෙෆ් දැන් මේක රෙඩි වෙලා තියෙන්නේ නේද? දැන් රෙඩි. දැන් හොඳට කුක් වෙලා තියෙන්නේ. හරි. මේ බලන්න දැන්. දැන් නම් හොඳ සුවඳක් එනවා. ලස්සනයි. ඒ කියන්නේ පාටත් ලස්සනයි. හොඳටම තියෙනවා. ඒ කියන්නේ පොඩ්ඩක් කාලා බලමු නේද? ඔව් කාලා බලමු. දැන් මොන වගේ රසක්ද මේක තියෙන්නේ කියලා මට හිතෙනවා. සුවඳ හැටියට නම් හොඳ රසක් ඇති කියලා. දැන් මගේ අතේ තියෙනවා චෙප් පදුම් මැටන් කරි එක. මට හිතෙනවා දැන් නම් කන්න, ඒ කියන්නේ මාර සුවඳයි. මෙතන මට ඉන්න බෑ, මට කන්නම හිතෙනවා. දිමාටත් මං හිතනවා කන්න ඕනේ ඇති කියලා. මේක දකින්නකොට නම් ඇත්තටම කෙලකිලෙනවා. මේක දකින්නකොට නම් ඔයගලන්ටත් එහෙම වෙන්නද කියලා මං හිතනවා. මමයි දිමයි මේක කනවා. ඔයගලන්ට ඒක අපි පෙන්වන්නේ මොකද ඒක ඇත්තට සෙට් වෙන්නේ නැහැ. මොකද අපි දැන් ගොඩක් බලගිනි නිසා අපිට මේක ඉක්මනට කන්න ඕනේ. එහෙනම් අපි මේක කන්නම්. හරි, ඔන්න ඉතින් අපි අද බ්ලොග් එක ඉවර කරන්න තමයි හදන්නේ. අපි ඊට කලින් අහමු දිනිදිගෙන් කොහොමද එක්ස්පීරියන්ස් එක කියලා. දිනිදි කොහොමද එක්ස්පීරියන්ස් එක? ඇත්තටම හොඳ එක්ස්පීරියන්ස් එකක්. මොකද කුස්සියට යන්නේ නැති, උයන්නේ නැති ඔයා අද කුස්සියට ගිහිල්ලා උයන්න සහ මටන් කරි කියන ගත්තා. හරි, ඒක උඩ මටන් කරි එකක් දැන් හදාගන්න පුළුවන්. ඔව් දැන් මට පුළුවන් මටන් කරි එකක් හදාගන්න. ඇත්තටම චෙෆ් බණ්ඩාරගේ පිටේ. හරි, එහෙනම් අපි බලමු ඉස්සරහට සමාජයට දිනිත් එක්ක එකතු වෙලා ඔයාලට මේ වගේ රස රස කෑම හදලා කන්න පුළුවන් වෙයි. කරිබයි ලෝටස් එකත් එක්ක එකතු වෙලා ඉතින් අපි ඔන්න දිනිති ප්‍රශ්නයක් අහුව ප්‍රෝග්‍රෑම් එක ඇතුලේදී ඔයාලට පුළුවන් මේ ප්‍රශ්නෙට උත්තර දීලා අන්න අර කැවිලි පාර්සල් තුන දිනා ගන්න ඉක්මන් කරන්න. අලුත් අවුරුදු කාලේ ගොඩක් කට්ටිය ගෙදරත් කැවිලි හදනවා. ඉතින් මේ වගේ වෙන තැනකින් ගේන කැවිලි පාර්සල් එක රහ බලන්න chance එක හම්බ වෙනවා. ඉතින් ඔන්න බලන් ඉන්න ඔයාලා හැමෝටම පුළුවන් කමෙන්ට් කරලා මේ කැවිලි පාර්සල් තුන දිනා ගන්න. ඔන්න තුන් දෙනෙකුට chance එක තියෙනවා. ඒ විතරක් නෙමෙයි, ඉතින් කරිබයි ලෝටස් එකට එන් ඇවිල්ලා ඕගොල්ලන්ට ඕනනම් මේ කැවිලි පාර්සල් සල්ලි දීලා ගන්නත් පුළුවන් අවුරුදු කාලේ මේ කැවිලි පාර්සලයක් අරගෙන. ඔන්න එහෙනම් ඉතින් අදට අපි මේ විදිහට බ්ලොග් එක එන් කරන්න තමයි හදන්නේ. එහෙනම් දිගටම ට්‍රැවල් ඉදීමත් එක්ක එකතුලා ඉන්න. එහෙනම් අදට ගිහින් එන්න.